අද මම හදන් ගන්නේ වල් බුරු මස් කරිය. අපි බලමු දැන් කොහොමද වල් බුරු මස් කරිය කරන්න අවශ්‍ය දේවල්. තඹගත් වල් බුරු මස්. දැන් අපි ඒකට අවශ්‍ය දේවල් එකතු කරමු. පළමුවෙන්ම මිරිස් කුඩු එකතු කරනවා. මිරිස් කුඩු හැඳි දෙකක්. තුන පහ කුඩු මේස් හැඳි දෙකක්. කහ කුඩු ස්වල්පයක්. ගම් මිරිස් කුඩු මේස් හැඳක්. කළු කුඩු ස්වල්පයක්. අපි මේ සියල්ලම දැන් එකතු කරගත්තා. අපි ඊට පස්සේ ලුණු මේස් හැඳි මේස් හැඳි එකමාරක් එකතු කරනවා. තෙල් ස්වල්පයක්. අපි දැන් මේක හොඳට මිශ්‍ර කරලා පදම් වෙන්න මැරිනේට් වෙන්න අපි තියාගන්නවා. විනාඩි 5ක් විතර තියාගන්නවා. මම දැන් මේක වන් ෂීට් එකකින් වහගෙන විනාඩි 5ක් තියනවා. මම දැන් මේක ලිපේ තියාගන්න යන්නේ. දැන් අපි වරි කොහමද දැන් අපි ඒකට තෙල් ස්වල්පයක් දාගන්න. තෙල් එක රත් වෙනකන් ඉන්න ඕනේ ටිකක් කරලා. අපි දැන් ඒකට සුදු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ මිරිස්. ඊට පස්සේ රම්පි කල්පංච. දැන් කලවම් කරගන්න. දැන් ටිකක් බැදෙන්න අරිනවා. දැන් අපි වල් බුරු මස් ටික එකතු කරන්න යන්නේ. හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරලා තෙල් ටිකක් තැම්බෙන්න වහලා තියන්න ඕනේ. වතුර ටිකක් දාලා මිරිස් ටික එකතු වෙන්න කලවම් කරගන්න. වතුර ස්වල්ප ටිකට වතුර ටිකක් ටිකට දැන් මදකින්නේ. වල්ලුරු මස් කරිය ඉදීගෙන එන්නේ. අපි දැන් ටිකක් ඇරලා බැලුවා. දැන් දෙහි කෑල්ල පොත්ත පිටින් දාන්න. එතන දෙහි කෑල්ල අමුතු රසක් එනවා. ඔක්ක
දැන් අපි බෝකරි එක ඉවරයි හදලා අපි දැන් ඒක ලිපෙන් අයින් කරගන්න යන්නේ දැන් බලමු අපි බෝකරි රසට ගුණවත් විදිහට තියෙනවා දැන් බෝකරි හදලා ඉවරයි දැන් මම ඔයගොල්ලන් හැමෝටම දැන් වීඩියෝ එකක් දැම්මා ඔයගොල්ලන් හැමෝම පරිස්සමෙන් ඉන්න සන්තෝෂෙන් ඉන්න ඔයගොල්ලෝ මේක හදලා බලන්න ඔයගොල්ලන් හැමෝටම බුදු සරණයි ඔයගොල්ලෝ මේක බලලා මගේ channel එක like කරන්න comments කරන්න share කරන්න ඒ වගේම subscribe කරන්න ඒ වගේම දැන් අද ඊළඟ video එකෙන් අපි හම්බ වෙනවා ඔයගොල්ලන් හැමෝටම බුදු සරණයි